ආයුබෝවන් මිස් බේකර් කිචන් YouTube channel එකෙන් ඔබ සැමෝම ආදරෙන් පිළිගන්නවා. මගේ කලින් වීඩියෝ එකේ මම කියලා දුන්නේ නාරං කෝඩියල් සිරප් එකක් හදන විදිය. දැන් අද මම කියලා දෙන්න හදන්නේ නාරං ජෙලි රස කැවිල්ලක් හදන විදිය. ලංකාවේ නාරං වාරෙට හැම තැනම නාරං. ගස්වල යට නරක් වෙලා විනාශ වෙලා යනවා. අපිට පුළුවන් මේ වගේ විවිධ රෙසිපීස් මගින් අපතේ යන නාරං වලින් ප්‍රයෝජනයක් ගන්න. ඒ සඳහා මේ වීඩියෝ එක ඔයාට ගොඩක් උපකාරී වෙයි. මේ රස කැවිල්ල ඔයා හදලා තියාගත්තොත් ඔයාට අවශ්‍ය වෙලාවට අමුත්තන්ට සංග්‍රහ කරන්න පුළුවන් අතුරුපසක් විදිහට. මම කියලා දෙන්නම් කොහොමද මේ නාරං ජෙලි රස කැවිල්ල හදන්නේ කියලා. මෙන්න මේ වගේ නාරං වලින් නාරං යුෂ කෝප්ප දෙකම ආරක් තියෙනවා. හොඳින් පෙරාගත්ත නාරං යුෂ තමයි මේ. සීනි කෝප්ප දෙකයි සුදු සීනි ගන්න. ජෙලටින් ග්‍රෑම් 60යි. වතුර මිලිලීටර් 20යි. දැන් අපි මුලින්ම කරන්නේ ජෙලටින් ටික දිය කර ගන්නවා. වතුර ටික ජෙලටින් වලට දාලා හොඳට මෙන්න මේ වගේ හැන්දෙන් අපි කවලම් කර ගන්නවා. ඊට පස්සේ විනාඩි 10ක් පමණ ජෙලටින් ටික පෙඟෙන්න අපි පැත්තකට කරලා තියා ගන්නවා. රසවත් ගුණවත් රෙසිපීස් ගොඩක් මිස් බේකර් කිචන් YouTube channel එකේ තියෙනවා. ඒවත් බලන්න. ඒවා බලලා ඔයා ඒ රෙසිපීස් වලට කැමති නම් ලයික් එකක් දාන්න. ඔයාගේ ලයික් වලින් තමයි මම ධිරිමත් වෙන්නේ. මෙන්න මේ කන්ටේනර් එකේ තමයි මම ජෙලි ටික දාන්නේ. නාරං ජෙලි රස කැවිල්ල ගලව ගන්න පහසු වෙන්න මම මුලින්ම තේ හැඳි භාගයක තෙල් දාගෙන හොඳට මෙන්න මේ වගේ හැම කොනකම වදින විදියට තෙල් ටික ගා ගන්නවා. දැන් මධ්‍යම කිඳරේ අපි නාරං ජෙලි මිශ්‍රණය හදන්න පටන් ගමු. මුලින්ම භාජනයට නාරං යුෂ ටික මම දානවා. ඊට පස්සේ සීනි ටිකක් දානවා. ලුණු ටිකක් දානවා. දැන් මධ්‍යම ගින්දරේ නොනවත්වා මෙන්න මේ වගේ හැඳි ගන්න සීනි ටික දිය වෙනකන් විතරක්. සීනි ටික දිය වුණාට පස්සේ හැඳි ගන්න අවශ්‍ය නැහැ. විනාඩි 3ක් 3ක් 5ක් අතර කාලයක් නටන්න දෙන්න. කොච්චර පහසුවෙන් අපේ නාරං වලින් අතුරු පසක් හදා ගන්න පුළුවන්ද කියලා. නාරං යුෂ ටික හොඳට නැටුවට පස්සේ ලිප නිවා ගන්න. ඊට පස්සේ ඔයා පැත්තකට කරලා තියාගත්ත ජෙලටින් ටික නාරං යුෂ වලට එකතු කරන්න. ඒකේ තියෙන රසනෙට ජෙලටින් ටික දිය වෙනවා. ඒ වුණාට කන්ටේනරේට දානකොට ආපහු සැරයක් මිශ්‍රණය පෙරා ගන්න. පේනවනේ මෙන්න මේ වගේ දිය වෙච්ච නැති ජෙලටිනුත් තියෙනවා. ওই විදිහට අපි දාගත්ත ජෙලි මිශ්‍රණය හොඳට නිවෙන කන් තියලා නිවුණට පස්සේ පැය 24ක් ජෙලි ටික ෆ්‍රිජ් එකට දාන්න. මේ තියෙන්නේ පැය 24කට පස්සේ මගේ නාරං ජෙලි එක. දැන් බලමු නාරං ජෙලි රස කැවිල්ලේ ඉතුරු වැඩ ටික කරන්න කියලා. ඔයා කැමති සයිස් එකකට මේ ජෙලි එක කපා ගන්න. මම නම් කපා ගත්තේ කිරි ටොපි සයිස් එකට. මං හිතනවා ඕගොල්ලෝ මගේ කලින් වීඩියෝ එක බලන්න ඇති කියලා. ඒක මම කියලා දුන්නේ නාරං කෝඩියල් සිරප් එක හදන විදිය. පාම් පිටි දාලා අනම් මනම් කනවට වඩා මේ වගේ ස්වභාවික ආහාරයකින් රස කැවිල්ලක් හදලා ගෙදර තියලා අවශ්‍ය වෙලාවට ටිකක් කටේ දාගත්තට කමක් නැහැ. මොකද නාරං කියලා කියන්නේ කිසිම වසක් විසක් නැති පළතුරක්. ලංකාවේ ආශිර්වාදයකට ලාංකේය ජනතාවට වාසනාවට පහළ වෙච්ච පළතුරක් තමයි නාරං කියලා කියන්නේ. ඇයි අපි එච්චර වටින පළතුරක් නාස්ති වෙන්න දෙන්නේ? දැන් බලන්න මෙන්න මේ විදිහට තමයි නාරං ජෙලි ටික පේන්නේ. හොඳ ඝනකමට ලස්සනට මෙන්න මේ වගේ නාරං ජෙලි ටික හැදිලා තියෙනවා. මේ නාරං ජෙලි වලට හොඳට සීනි අතුර ගන්න ඕනේ. ඔන්න ඊට පස්සේ තමයි නාරං ජෙලි රස කැවිල්ල සම්පූර්ණ වෙන්නේ.
සීන් ටික තැවරුණාම මේ ජෙලි එක හරිම රසයි. වැඩිපුර හදාගත්ත ජෙලි කෑලි ටික ආයෙත් ෆ්‍රිජ් එකට දාලා පාවිච්චි කරන්න පුළුවන්. මේ හැම ජෙලි කෑල්ලක්ම කොච්චර ගුණදායකද දන්නවද? සම්පූර්ණයෙන්ම තියෙන්නේ නාරං යුෂ. ඒ කියන්නේ විටමින් C ගොඩක්ම තියෙනවා. ඒ වගේම ජෙලටින්. ජෙලටින් කියන්නේ ගොඩාක් ප්‍රෝටීන් තියෙන ආහාරයක්. ඔයා මේ වීඩියෝ එකට කැමති වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ වීඩියෝ එක අවසාන වෙනතෙක් නැරඹුවට බොහොම ස්තුතියි. මේ වගේ අලුත් රසකැවිල්ලක් කියලා දුන්නේ Miss Baker Kitchen YouTube channel එකෙන් ප්‍රථම වතාවට. මේ වගේ අලුත් අලුත් වීඩියෝස් කියලා දෙන්නම්කෝ. ඒ හැම එකක්ම එකින් එක බලන්න. මං කියලා දෙන රෙසිපීස් ගොඩක් අමාරු ඒවා නෙමේ. ඉතාම පහසුවෙන් හදාගන්න පුළුවන් රෙසිපීස්. මම මේ වැඩිපුර ටික මෙන්න මේ වගේ ස්ටෝ කරගත්තා.